ආයුබෝවන් 21 වෙනි සියවසේ 20 වෙනි අවුරුද්ද ගෙවිල යන තව ඉතුරු වෙලා තියෙන්නේ හෝරා කිහිපයක් පමණයි දින 365ක් ගෙවිලා තවත් දින 365ක් ලබන්න හරියටම තියෙන්නේ තවත් පැය දෙකහමාරක් වගේ කෙටි කාලයක් ඔව් මදුනිකා දින 365ක් අවුරුද්දක් විදිහට ගෙවිලා ගියාට දින 365 ගෙවුනට පස්සේ ඉතුරු වෙන්නේ සුවිශේෂීම මතක සටහන් ටික විතරයි විසේ විස කියන්නේ අරුණ ගිය අවුරුදු වගේ නෙවෙයි ගොඩක් වෙනස් අවුරුද්දක් හැම දවසක්ම ආරම්භ වුණේ අවිනිශ්චිතතාවයේ කුතුහලයේ ඒ වගේම බලාපොරොත්තු මේ දේවල් එක්ක ඔව් 21 වෙනි සියවසට එකතුණු මේ අමුතු දින 365 මතකා වර්ජනයයි අවුරුද්දක් පටන් ගන්නකොට හැම හිතකම පීඩන දහසක් බලාපොරොත්තු එක්ක 2020 අවුරුද්දෙත් ජනවාරි මාසයේ උදා වුණා එතනෝල් ආනනීය මේ වසරේ ජනවාරි පළමු වෙනිදා සිටම අත්තිරවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුවයි 2019 අවුරුද්දේ මහත් ආන්දෝලනයකට හේතු වූ ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරීමට රජය තීරණය කළේ මේ අවුරුද්දේ ජනවාරි 3 වෙනිදායි හපතලේ තඹපිල්ල මාවත ප්‍රදේශයේදී ගුවන් අනතුරකින් ගුවන් හමුදාවේ 4 දිනක ජීවිතක්ෂයට පත් උනේ මේ වසරේ ජනවාරි 3 වෙනිදා පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් ලබා දුන් ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීවවුණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනවාරි 5 වනදා අධිකරණය ඇප ලබා දුන්නා ජීවිතයේ බලාපොරොත්තු ඇතැම් අවස්ථාවල බිඳ වැටෙන්නේ බොහෝ දිනකගේ හදවත් තුළ සදාකාලික වේදනාවක් ඉතිරි කරමින් අසර්බයිජාන්හිදී ශ්‍රී ලාංකික සිසුවියන් 3 දෙනෙකුට හදිසි අනතුරකින් දිවි අහිමි වීමද ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා කම්පාවට පත් වූ සිදුවීමක් වුණා වේදිකාව ටෙලි නාට්‍ය සිනමාව එකලෙස ආලෝකවත් කළ අග්‍රගණ්‍ය රංගදර ආචාර්ය ජයලත් මනෝරත්නයන් ජනවාරි 12 වනදා ජීවිතයෙන් සමුගත්තා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරීවලට අනිසි බලපෑම් එල්ල කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ වසරේ ජනවාරි 14 වනදා අත්අඩංගුවට ගනුණා සෞභාග්‍යවත් ආර්ථිකයක් ගොඩනැගීමට පහසුකම් සලසන GSP Plus බදු සහනය 2023 වසර දක්වා ලබා දීමට යුරෝපා සංගමයේ තීරණය කළේ මේ වසරේ ජනවාරි 19 වනදායි බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය මගින් අඩු ආදායම් ලාභී අවම අධ්‍යාපන සුදුසුකම් සහිත ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණා මේ වසර ආරම්භ කෙරුණේම කොරෝනා වසංගතය ලෝක පුරා ව්‍යාප්ත වීමේ අවදානමත් සමගයි ශ්‍රී ලංකාවද කොරෝනා මාරයාගේ ග්‍රහණයට ලක්වීමේ අවදානම මත උනේ මේ වසරේ ජනවාරි 27 වනදායි එදින මෙරටින් පළමු කොරෝනා වෛරස ආසාදිත රෝගියා හමු වුණා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවකුයි මෙලෙස හඳුනාගැනුණේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම ජනවාරි 27 වනදාම ආරම්භ කරුණා චීනයේ වුහාන් නගරය ගෙවුණු පෙබරවාරියේ මුළු ලෝකයේම අවධානය යොමු වුණු තැන කොරෝනා මැදේ ජීවිත අවදානම නොතකා වුහාන් සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙනා ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රසාදය පළ කිරීමටත් අමතක කළේ නැහැ. සියුදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේ පෙබරවාරි 7 වනදායි. නවදිල්ලි නුවරදී අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. එංගලන්තයේ රැක්ලන්හි එම්මා මැනස් අධිපතිවරිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණේ පෙබරවාරි 12 වනදා. 2020 මාර්තුව ලෝකය උඩු යටිකුරු කරපු මාසයක්. ලෝක ආර්ථිකය, ලෝක දේශපාලනය මාසෙ මුලදී මහා කැළඹීමක තිබුණත් මාසය අවසන් වෙනකොට මුළු ලෝකෙම නිහඬියාවක කිවිලා. ගාල මුහුදු තීරයේදී අත්අඩංගුවටගත් රුපියල් කෝටි 140ක් වටිනා මත්ද්‍රව්‍ය තුකය ඉරානයේ සිට මෙරටට රැගෙන විත් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. සමගි ජනබලවේගයේ පළමු සම්මේලනය මාර්තු 2 වනදා පැවැතුණේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. දරුවන් 20,000ක් එක්ව කෘතියක් රචනා කරමින් ගිනස් වාර්තාවක් පිහිටවීම සිදු කෙරුණේ මෙවසරේ මාර්තු 5 වනදායි. ප්‍රවීණ ගත්කතුවරියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය රචනා කිරීම ආරම්භ කළ කෘතිය අවසන් කිරීම සඳහායි මෙම දරුවන් එක්ුණේ. රුපියල් කෝටි 600ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව මාර්තු 5 වනදා සමත් වුණා. ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙස ස්වාධීන රූපවාහිනී අටපට්ටම වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා.
නොහික්මුණු කිහිප දිනකගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකු පසින්දු හිරුෂාන් බරපතල තුවාල ලැබුවේ මාර්තු 10 වනදායි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සහ සෙසු පක්ෂ නායකයන් නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබුවේ මාර්තු 11 වනදායි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පියවර 2 යටතේ ගුවන් මගී පර්යන්තයක් ඉදිකිරීමට ගිවිසුම් අත්සන් තැබුණා. ඒ මේ වසරේ මාර්තු 12 වනදා කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජයේගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා මාර්තු 30 වනදා සිට නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ මාර්තු 26 වනදායි. මෙරට පළමු කොරෝනා රෝගී මරණය මාර්තු 28 වනදා වාර්තා වුණා. එසේ මේගේ මාරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයෙක්. රබන් සුරල් අතරේ රතිඤ්ඤා පුපුරන අප්‍රේල් මාසයේ මේ අවුරුද්දේ ආරම්භ වුණේම හුදෙකලාවේ නිහඬියාව මතයි. කොරෝනා වසනින් ජනතාවට සිදුව ඇති පීඩාවන් දුර වේවායි ප්‍රාර්ථනා කරමින් සෑම විහාරස්ථානයකම පිරිත් සජ්ජායනා කිරීම අප්‍රේල් මාසයේ පළමු දිනේම ආරම්භ කරනවා. නාවික හමුදාව අතරංගුරගත් රුපියල් බිලියන 12කට අධික වටිනාකමකින් යුත් මද්රව්‍ය තොගය එදින දික්කොමිට වරායට රැගෙනෙනු ලැබුවා. රැඳවුවන් 2961 දෙනෙකු අපමත මුදා හැරීම අප්‍රේල් 4 වනදා සිදු කරන්නේ වන්දනාගාර ඉතිහාසයට නව පිටුවක් එක් කරමින්. ප්‍රවීණ සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අභව ප්‍රාප්ත වුණා. 2020 වසරේ දීප්තිමත්ම පුරහඳ සුපිරි රෝස චන්ද්‍රයා ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව උදා වුණා. රාජයේ සියලුම වීමෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස අප්‍රේල් 10 වනදා නම් කළා. හිටපු අගරදගුරු අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් ස්වර්ගස්තුනේ අප්‍රේල් 11 වනදායි. කෝපි කඩේ ටෙල් නාට්‍යයේ අප්පුවගේ චරිතයට පණපෙවූ ශ්‍රීලාල් අබේකෝන් කලාකරුවා අප්‍රේල් 16 වනදා මිය ගියා. වේදිකා සිනමා සහ ටෙල් නාට්‍ය රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අප්‍රේල් 17 වනදා ජීවන ගමනට සමුදුන්නා. මෙරට ටෙල් නාට්‍ය වංශ කතාවේ සුවිශේෂී අවස්ථාවක් සංවිධානය කරමින් YouTube සමාජ මාධ්‍ය ජාලයේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹු මෙරට ටෙල් නාට්‍ය ලෙස ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරනු තනමල්විල කොල්ලෙක් ටෙල් නාට්‍ය පළමු සහ දෙවන ස්ථාන ලබා ගත්තා. කම්හලේ වැඩබිමේ වැඩ කරන මිනිසුන්ගේ හඬ වගේම වෙසක් බැත ගීනාදිය පැතිරෙන මේ මාසය මෙවර ගෙවුනේ අතිශය නිහඬ නිෂ්කලංක මාසයක් විදියට. කොළඹ පැල්පත් වාසීන් 40,000ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරුණේ ජනපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ මේ පස්වනදා නොබැඳි සමුළුව ඇමතුවා. ජපාන අධිරාජ්‍ය පිරිනමන ද ඕඩර් ඔෆ් රයිසින් සන් සම්මානංශයේ ගෝල්ඩන් සිල්වර් රේස් කාණ්ඩයේ අර්ථයේ පිරිනමන පදක්කම ලාංකික ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියට හිමි වුණා. ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේ සුරේන්ද්‍ර මහතා මේ 11 වනදා අභව ප්‍රාප්ත වුණා. අතරංගුර ගන්නා ලෙස අධිකරණයේ නියෝග නිකුත් කිරීමෙන් දින ගණනාවකට පසුව හිටපු අමාත්‍ය රාජිත සීනාරත්න මහතා රහස් පොලිසියට බාර වූයේ මේ දිනයි. ලංකා කම්කරු කොංග්‍රසේ නායක අමාත්‍ය ආරුමුගන් තොන්නමන් මහතා මේ 26 වනදා අභව ප්‍රාප්ත වුණා. මහා මැතිවරණය ගැන මාස ගණනාවක තිබ දෙගිඩියාව අධිකරණය අවසන් කළේ ගතවුණු අවුරුද්දේ ජූනි මාසයේදී. මහා මැතිවරණයේ පැවැත්වීම හා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් පිරීම වෙනුවෙන් ඒ මහතා ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයට පැමිණ විශේෂ සජීවී පිළිසඳරකට එක් වුණා. මහමැතිවරණ සටනින් ඉවත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දැනුම් දුන්නා. ලොව දෙවන විශාලතම ගුවන් යානය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වුණා. ලාංකීය කලාකිත පෝෂණය කිරීමට අනුපමේය මෙහෙයක් ඉටු කළ ගරු එර්නස්ට් පොරොත්තුපියතුමා ස්වර්ගස්ත වුණා. ගෙවි යන අවුරුද්දේ ජූලි මාසය අධිකරණය දේශපාලනය වගේම කලා ක්ෂේත්‍රයත් අපේ රටේ පුවත් මවපු මාසයක්. කෘතහස්ත ළමා සාහිත්‍ය වේදිනියක සහ චිත්‍ර ශිල්පිනියක වූ
කලාකීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාව ප්‍රාප්ත වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මබද්ද සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී ඉතා සාර්ථක ලෙස සිදු කෙරුණේ මෙතනයි. හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකාමල්ලියාන ඇතුළු තුන්දෙනෙකුට රත්නපුර මහාධිකරණයේ මරණ දඬුවම නියම කළා. ඒ 2015 ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළවයි. महादेशपालन कंदूरु बिंदवेटेद्दी नवदेशपालन कंदूरु गोडनगेद्दी अपे रटे देशपालन इतिहासे पहुगी अगोस्तु मासेदी अलुतिन लियवुना यली आरंभ केरुनु वालच्चेन कडदासी कर्मांत शालावे प्रथम कडदासी तोकिय वेलंदपलट निकुत केरुना नमवन पार्लमेंतुवट मंत्रीवरुन तोरा कनिन पार्लमेंतु मेतिवरणय पवत्तुना मेतिवन्न दिस्त्रिक 22ක් සඳහා अपेक्षकयान 7452 ඉදිරිපත්ව සිටියේ පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34ක් නියෝජනය කරමින් 2020 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර 145ක් හිමි කර ගනිමින් ඉතිහාසයේ දැවැන්තම පරාජය එක්සත් ජාතික පක්ෂයට ලැබුණේද මෙවර මැතිවරණේ. මනාප ප්‍රතිඵලද එදින නිකුත් කරන අතර දිවයිනේ වැඩිම මනාප ලබා ගත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා දියුණු දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දියුණු දුන්නා. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් 20වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමටත් වත්මන් රජයේ පළමු කැබිනට් හමුවේදීම අනුමැතිය හිමි වුණා. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී පස්නෙවුන් දරු උපතක් සිදු වුණු අතර එම දරුවන් සියලු දෙනාම ගැහැණු දරුවන්. ප්‍රවීණ ගායන ශිල්පී මොරිස් විජේසිංහ මහතා අභහ ප්‍රාප්ත වුණා. ලෝක නාවික ක්ෂේත්‍රයේ වගේම පරිසර ක්ෂේත්‍රයේත් ඇස් අපේ මේ ඉන්දියන් සාගරයේ පුංචි දිවයින දෙසට යොමු වෙති. නිව් ඩයිමන්ඩ් නෞකාව 2020 සැප්තැම්බර් මාසයේ පුරා පුවත් මවමින් සිටියා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීමේ වැඩසටහන ආරම්භ වුණා. සංගමන් කන්ද ප්‍රදේශයේ නාවික සැතපුම් 38ක් දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබියදී MT නිව් ඩයිමන්ඩ් නෞකාව අනතුරට ලක් වුණේ මෙදිනයි. ප්‍රමුඛයා බවට ජලියලි තහවුරු කරමින් රයිකම් ටෙලි සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනිය සම්මාන රසකින් පිදුම් ලැබුවා. ජනප්‍රියම ටෙලි නාට්‍ය විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක සහ වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන සම්මාන දිනා ගනිද්දී නිසරු ටෙලි නාට්‍ය සංස්කෘතිය විශිෂ්ටත්වයේ කරා ගෙන යාම වෙනුවෙන්ද රයිකම් ටෙලි සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනිය විශිෂ්ට ඇගයීමකට ලක් වුණා. महानूर बुअलिकड प्रदेशवेदी पास्महल गोडनगिल्ला खडावटीमेन मासे कहमारक बिलिंदियके अतुलु तुन देनकुट दिवी अहिमेउने राठम कंपावट पत्करमेन सुहासक प्रेक्षकयांगे मुआग सिनहवेन सरसो जनप्रिय प्रहसन रंगन शिल्पी टेनिसन कुरे दिवी रंग मडलिन समुगत्ता वसर गणनावक अपराधवलिन पुआत्मावपु माकदुरे मदोष පුවත් මවමින්ම පහුගිය ඔක්තෝබර් මාසේ මිය ගියා. වේදිකාව ටෙලි නාට්‍යමෙන්ම සිනමාවේ එකලෙස දස්කම් පෑ ප්‍රවීණ රංගනමෙන්ම ගායන ශිල්පිනී අනුලා බුලත්සිංහල මහත්මිය අභව ප්‍රාප්ත වුණා. ප්‍රබල සංවිධානාත්මක අපරාධකාරී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මදුෂ් නැමැත්තා මාලිගාවත්ත ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකාලීය තුල එරට ඉහළ පෙළේ නිලධාරියෙකු ශ්‍රී ලංකාවට පැමිණීමේ පළමු අවස්ථාව සරිතුහන් කරමින් ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දිවයිනට පැමිණියා. කොවිඩ් දෙවන රැල්ලට බන්ධනාගාරත් හසු වෙද්දී මහර බන්ධනාගාරය මේ ගෙවි යන අවුරුද්දේ නොවැම්බරේදී මුළු රටම කම්පණයට පත් කළා. රටවැසියන්ට හා ලෝකවාසීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සංවිධානය කළ
ITN විශ්ව ආශිර්වාද හෝරාව නවගමුව සත්පත්තිනි දේවාලයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ නවතම රෙජිමේන්තුව වූ ඩ්‍රෝන රෙජිමේන්තුව මෙදින ආරම්භ වුණා. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය මෙරට 75 වන අයවැය ලේඛනයයි. මහර බන්ධනාගාරය තුල ගැටුමක් ආරම්භ වූයේ මෙදිනයි. කොරෝනාවෙන් පාළුවට ගිය ක්‍රීඩා පිටිවලට ජලි ඔල්වර සංහඳ නැංගුණේ පහුගිය දෙසැම්බරේ LPL තරගාවලි සමගින්. බුරවී සුලිකුණාටුව ඊසාන දිග වෙරළින් දිවයිනට පැමිණියා. එහෙත් සිතූ තරම් හානියකින් තොරවයි බුරවී දිවයිනෙන් බැහැරට ගියේ. නව ශ්‍රීලන්ත පාර්ලිමේන්තුවට තේරිපත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනෝෂි වෝල්ටර්ස් පළමු වරට එරට පාර්ලිමේන්තුව ඇමතුවා. ආයුබෝවන් සහ වනක්කම් යනුවෙන් ප්‍රකාශ කරමින් ඇය සිය කතාව ආරම්භ කළා. යාපහුව සිංහා නමින් විරුදාවලිය ලත් හිටපු අමාත්‍ය ටීබී ඒකනායක මහතා අභව ප්‍රාප්ත වුණා. සෞභාග්‍ය පවන්රොද මන්නාරම තම්බපවණි ශ්‍රී ලංකාවේ ප්‍රථම සුලන් විදුලි බලාගාර උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. ලබන වසර සඳහා වන අයවැය තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 54ක් පමණයි. මේ අනුව අයවැය තුන්වර වර කියවීමේදී වැඩි ඡන්ද 97කින් එය සම්මත වුණා. වසරේ හොඳම උල්කා වර්ෂාව දැක ගැනීමට හැකි බව තාරකා විද්‍යාඥයන් ප්‍රකාශ කළා. ඇමරිකා ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබුණා. MCC ගිවිසුමෙන් ඇමරිකාව නිල වශයෙන්ම ඉවත් වුණා. ඒ ආධාර ප්‍රදානයේ නැවැත්වීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවට නිවේදනය කරමිනුයි. කොරෝනා ආසාදනය වූ මවක කොළඹද සොයිසා කාන්තාරෝහලෙදී සිව් නියුන් දරුපතක් සිදු කළා. මෙය කොරෝනා වැළඳුණු මවක සිසේරියන් සැත්කමකින් සිදු කළ ලොව පළමු සිව් නියුන් දරුපත විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. මගනැග්ම වැඩපිළිවෙල යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා තුන්වන අධියරේ ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් කවුද? මේ අවුරුද්ද පුරාමත් විමර්ශනය කෙරුණා. මේ කොමිෂන් සභාව ස්ථාපිත කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. හිටපු ජනාධිපතිතුමා සඳහන් කළේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමක් තමත සිදු නොවුණු බව. එකෙසේ නමුත් හිටපු බුද්ධි ප්‍රදානය නිරන්ත ජයවර්ධන මහත්මයා පාස්කු කොමිෂන් හමුවේ ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාගේ පැජප්පාරේ නිවස හරහා එතුමා සිංගප්පූරුවේ ඉඳිදී මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමක් සිදු කළ බව. පූජි ජයසුන්දර මහත්මයා, හේමසිරි ප්‍රනන්දු මහත්මත් මේ කොමිෂන්වට පැමිණිලා තමන්ගේ නිවැරදිභාවය සම්බන්ධයෙන් අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ මහත්මත් මේ කොමිෂන්වට පැමිණිලා තමන්ගේ අදහස් පළ කළා. ඒ වගේම හිටපු රාජ්‍ය අමාත්‍යතුමන් රුවන් විජේවර්ධන මහත්මයා ඇතුළු පක්ෂ විපක්ෂ විශාල පිරිසක් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කළා. විශේෂයෙන්ම ඉබ්‍රහීම් පහුල මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඍජුව වගකියන්නට සිද්ධ වෙන පවුලක්. ඔවුන් ශැංග්‍රීලා හෝටලයට ඒ ප්‍රහාරය එල්ල කරන්නට දින කිහිපයකට පෙර ඒ දෙමටුගොඩ පිහිටි නිවසට පැමිණියා. ඒ CCTV දර්ශනක් ඉදිරිපත් කළා. ඒ වගේම සහරන් හෂිම්ගේ බිරිඳ පවා පැමිණිලා මේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දුන්නා. සිතුදේ නොමවේ නොසිතුදේම වේ. පහුගිය අවුරුද්ද පුරාවටම ලෝකය අපට කියා දුන් පාඩම. දුක සැප යස අයස මැද මිනිසුන් විනෝදයෙන් තබන කලාව මේ ගෙවි ගිය අවුරුද්දේදී කලා ක්ෂේත්‍රයත් අටලෝ දහමට මුහුණ දුන්නා. කොරෝනා හේතුවෙන් වඩාත්ම ගැටලු මතුවුණේ කලාවට. එන් තෙල් නාට්‍ය කලාව විශේෂයි. සුවඳින් රූපවාහිනිය ලෙස අපි තෙල් නාට්‍ය කලාවට මේ විශේෂයෙන් බිඳවැටීම වැළැක්වීමට කටයුතු කළා. අපි අලුත්ම තෙල් නාට්‍ය තනමල්ල කොල්ලෙක් සංසාරාරණ්‍ය අසබඩ ගිරිදේවි සත්‍යා මාපොළොව වගේ විශිෂ්ට තෙල් නාට්‍ය පවා නොනවත්වා විකාශනය කළා. පැරණි හොඳම තෙල් නාට්‍ය විකාශනය කර එම කාලය තුළ ප්‍රේක්ෂක රසඥතාවය වැඩි කරන්න අපි කටයුතු කළා. තෙල් නාට්‍ය පටිගත කිරීම සඳහා පනවලා තිබුණ නීති රීති සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරලා යහපත් තැනකට ගෙනල්ලා තෙල් නාට්‍ය නිෂ්පාදකීන්ට අවශ්‍ය දායකත්වය අපි ලබා දුන්නා. සිනමාවටත් වේදිකා නාට්‍යයත් නැවත පෙන්වන්න අවශ්‍ය පූර්ව ප්‍රචාරක අනුග්‍රහය ලබා දෙන්න අපි කටයුතු කළා. පසුගිය වසර දෙස අපි ආපහු හැරලා බලද්දී රටට කලාවට අපේ සංස්කෘතියට මහත් මෙහෙවරක් කරපු කීර්තිමත්
ප්‍රවීණ කලාකරුවන් රැසක් පසුගිය කාල සීමාවේදී මෙලව ඇරතියි. අපි මේ හැම විටකම ඔවුන් කරපු නිර්මාණ ඔස්සේ ඔවුන් කළ මෙහෙය ජනතාවට මතක් කර වැඩසටහන් විකාශනය කළයි. 2021 අපි පෙර වසරට වඩා යහපත් මෙහෙවරක් කලාවට ජාතියට රටට සමයට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එළඹෙන වසරේ අලුත් ආකාරකින් අලුත් දැක්මකින් අලුත් මානෙකින් අපි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සියලුම නාලිකා මෙහෙවලා ජාතික උරුමයේ නාලිකා සන්නාමේ බවට පත් කර ජනගත කරනවා. මදුරිකා මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ විලාසිතා වගේ දේවල් රටින් රටට ජාතියෙන් ජාතියට ආගම අනුව පවා වෙනස් වෙනවා. හැබැයි අරුණ මේ කිසිම ભેදයක් නැතුව ලෝකයේ හැම දෙනෙක්ගේම ප්‍රධාන පැළඳුම් බවට පත් උනේ මේ මාස්ක් එක. තව පැය දෙකකින් පස්සේ එළඹෙන අලුත් අවුරුද්දේදී මේ මාස්ක් එක ගලවලා පැත්තකින් තියලා වැඩ කරන්න පුළුවන් ලෝකයක් නිර්මාණය කරගෙන ඉඳයි අපි හැමෝගෙම ප්‍රාර්ථනයි. අපේ කැපවීමෙන් ඒ අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කරගත්තොත් තවත් එළමෙන දින 365ක සෝබරතරතුරු ඔබට කියන්නට අපට හැකියාවක් ලැබේවි. ඔබ සුවපත් වේවා. ලොව සුවපත් වේවා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.